And now, live at 12. ආයුබෝවන් සුපුරුදු පරිදිම ගත වෙන දවසේම සිදුවෙන හැම දෙයකම ඇත්ත අදත් ඔබට පවසන්න අපි සූදානම් එක්වන්න live at 12 සමගින් අදත් ඔබ හමුවන මම සජිත් රණසිංහ මම වින්දයා මාරම්භකේ සුපුරුදු පරිදිම අදත් මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල කල්තබු පාර්ලිමේන්තුව අද සවස 1ට යලි රැස් වෙයි පාර්ලිමේන්තුව කැඳවීම හරහා අධිකරණයේ නඩුවලට බලපෑමක් සිදු විය හැකි බව එක්සත් ජනතා නිදහස් සංධානය පවසයි. අභියාචන අධිකරණේ ශ්‍රේෂ්ඨාධිකරණේ නඩු දෙකක් විභාග වෙනවා. ඒතර මේ නඩුවල අන්තර්ගතයේ බරපතල විදිහට විකෘති වෙනවා පාර්ලිමේන්තුවේ රැස්වීම හරහා විකෘති කරනවා. ජනාධිපතිතුමන් කෙසේ පැවසුවද පක්ෂයේ මතය එය නොවන බව එක්සත් ජාතික පක්ෂය කියයි. පක්ෂයේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා තමයි නායකයා. එතුමා තමයි අගමැතිවරයා. දැනටත් එතුමා තමයි අගමැතිවරයා. ඉදිරි මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සූදානම. අපි සියලු UNP විරෝධී ප්‍රගතිශීලී බලවේග ඒකරාශීකරණ පුළුල් ජනතා සම්දානයකින් තමයි ඊළඟ මැතිවරණ අපි කරන් ගන්න අපේක්ෂා කරනවා. ජනාධිපතිවරයා විසින් නොවැම්බර් මාස 4 වෙනි දින නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව 6 වෙනි දිනටත් අද පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි. පසුගිය 23 වෙනිදා මෙන්ම මෙවරද විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. පාර්ලිමේන්තුවට පැමිණෙන සියලු පුද්ගලයන් විශේෂ සෝදිසියකට ලක් කෙරෙන අතර පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය සහ කතානායකවරයාගේ විශේෂිත ආරාධිත ගැලරියද අද දිනේත් වසා තැබීමට තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තු ගැලරියට ඇතුල් වීමට අවසර ලබා දී තිබෙන්නේ මාධ්‍යවේදීන්ට පමණක් බවයි එහි සිටින අප වාර්තාකරුවන් පැවසුවේ. පාර්ලිමේන්තුව අද රැස්වීම නියමිතව තිබෙන්නේ පසු එකට අද දිනේ පාර්ලිමේන්තු රැස්වීම වෙනුවෙන් සකස් කර ඇති න්‍යායපත්‍යය තමයි මේ ඔබ දකින්නේ. මේ න්‍යායපත්‍යය අද විශේෂ කටයුතු හැටියට කිසිවක් සඳහන් වන්නේ නැහැ. නමුත් අද කිසියම් විශේෂ කටයුත්තක් වේවි කියන බලාපොරොත්තු තිබෙනවා. විශේෂයෙන්ම අද න්‍යායපත්‍රයේ සඳහන් නොවුනත් සභාව කල්තපන අවස්ථාවේ විවාදයක් හැටියට කිසියම් යෝජනාවක් ගෙන ඒමට බල ඉඩ තිබෙන බව තමයි අපි දැනට වාර්තා වී තිබෙන්නේ. එම යෝජනාව පාර්ලිමේන්තු සභාව පස්වරු 1ට රැස් වූ පසු කිසියම් මන්ත්‍රීවරයෙකු විසින් ඉදිරිපත් කර ය විවාදයට ගනිවි කියන අදහස තමයි තිබෙන්නේ. එම ඒ බව මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ම අපත් සමග ප්‍රකාශ කළා නිල නුවණ ආකාරයට. ඒත් එක්කම අනිත්‍ය දිනයේදී විවාදයට ගන්නා යෝජනාවක් පිළිබඳව න්‍යායපත්‍යක් සකස් වී තිබෙනවා. එම න්‍යායපත්‍යෙන් දක්නට තිබෙන්නේ අග්‍රාමාත්‍යවරයාගේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ මුදල් සීමා කිරීම පිළිබඳ යෝජනාවක්. ඒත් එක්කම දින නියමයක් නොමැති යෝජනාවක් හැටියට අමාත්‍යාංශවල මුදල් කප්පාදු කිරීම සඳහා ගෙනා යෝජනාවකුත් තිබෙනවා. එම යෝජනාව විවාදයට ගන්න දිනයක් තාම සැලසෙන්නේ නැහැ. මේ තිබෙන්නේම යෝජනාව. ඒත් එක්කම අද දිනේදී පාර්ලිමේන්තුවේදී විශේෂ ආරක්ෂාවට අමතරව ගැලරිය මහජනතාවට අද විවෘත වන්නේ නැහැ. අද දිනේත් මාධ්‍ය වේදීන්ට පමණයි අද දිනේත් මාධ්‍ය 4 වෙනි මහලේ ගැලරිය විවෘතව පවතින්නේ. එයයි දැනට පාර්ලිමේන්තුවේ තත්ත්වය. පාර්ලිමේන්තු රැස්වීම ආරම්භ වහාම ඒ පිළිබඳ වැඩිතොරතුරු ඔබ වෙත ගෙන මේ බලාපොරොත්තුවෙන් දැනට සමු ගන්නවා ප්‍රගිත් පෙරේරා පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට. පාර්ලිමේන්තුව අද පස්වරු 1ට රැස්වීමට නියමිතව තිබෙනවා. කරු කතානායකවරයා අත දින පාර්ලිමේන්තුව රැස්වන බව ප්‍රකාශයට පත් කළේ පසුකීය සිකුරාදා අවසන් වරට පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී. පසුගිය 23 වෙනිදා පාර්ලිමේන්තුව රැස්වූයේ තේරීම්කාරක සභාව සඳහා සමාජිකින් පත් කිරීම සඳහායි. ඒ සඳහා පක්ෂ නායකින්ගේ එකඟතාවයක් ලබා ගැනීම සඳහා කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක හමුවක් පැවැත්වුණු අතර ඒ නිම වුණේ එකඟතාවයකින් තොරවයි. පසුව ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය වෙන වෙනම සිය කණ්ඩායම් රැස්වීම් පැවැත්වුවා. ඉන් අනතුරුව පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී නව පාර්ලිමේන්තු සැසිය සඳහා වන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ තේරීම්කාරක සභාව ගරු කතානායකවරයා ප්‍රකාශයට පත් කළා. නව තේරීම්කාරක සභාවේ සමාජිකයින් දොළොස් දෙනා සඳහා 5 දෙනෙකු එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්ද තවත් 5 දෙනෙකු එක්සත් ජාතික පෙරමුණෙන්ද පත් කළා. සෙසු ස්ථාන දෙක හිමව තිබුණේ දෙමළ ජාතික සන්ධානයට සහ ජනතා විමුක්ති පෙරමුණටයි. එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් දිනේෂ් ගුණවර්ධන, එස්.බී. දිසානායක, නිමල් සිරිපාද සිල්වා, මහින්ද සමරසිංහ හා විමල් වීරවංශ යන ගරු මැති ඇමතිවරුන් නව තේරීම්කාරක සභාවට පත් කිරීමටයි එදින ගරු කතානායකවරයා තීරණය කළේ.
එක්සත් ජාතික පෙරමුණ යටතේ තේරීම් කාරක සභාවට තේරීපත් වුනේ ලක්ෂ්මන් කිරියැල්ල, රෞෆ් හකීම්, මනෝ ගණේෂන්, පාඩලි චම්පික රණවක, රිෂාඩ් බදියෝදීන් යන ගරු මන්ත්‍රීවරුන්. ද්‍රවිඩ ජාතික සන්ධානෙන් මාවේ සේනාධිරාජා මහතා හා ජනතා විමුක්ති පෙරමුණින් විජිත හේරත් මහතා යන ගරු මන්ත්‍රීවරුන් තේරීම් කාරක සභාවට පත් කෙරුණා. කෙසේ වෙතත් මේ පත් කිරීම වලට විරෝධය පළ කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් සභාව වර්ජනය කර පිටව ගියා. පසුව තේරීම් කාරක සභාව පත් කර ගැනීමට අදාළව පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් ඉලෙක්ට්‍රොනික ක්‍රමයේ යටතේ සිදු කෙරුණා. එහිදී තේරීම් කාරක සභාවට පක්ෂව මන්ත්‍රීවරුන් 121 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කළ බවයි කරු කතානායක කරු ජයසූරි මහතා පැවසුවේ. ආණ්ඩු පක්ෂයේ මෙම ඡන්ද විමසීම වර්ජනය කළ අතර ඒ අනුව තේරීම් කාරක සභාවට විපක්ෂව කිසිදු ඡන්දයක් හිමි වුණේ නැහැ. පසුව කතානායකවරයා තීරණය කළේ අද සවස එකවන තෙක් පාර්ලිමේන්තුව කල් තැබීමටයි. පාර්ලිමේන්තුවට අදාළ නඩු දෙකක් අධිකරණයේ විභාග වන අවස්ථාවක පාර්ලිමේන්තු රැස්වීම හරහා එම නඩුවල අන්තර්ගතය බරපතල ලෙස විකෘති වන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පිරෝ මහතා පවසනවා. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ මේ වන විට අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින්. පාර්ලිමේන්තුව කියන්නේ අර දියවන්නාවේ මැද්දේ තියෙන මනරම් මන්දිරය නෙමෙයි. පාර්ලිමේන්තුව කියන්නේ සෙංකෝලය නෙමෙයි. පාර්ලිමේන්තුව කියන්නේ කතානායක නෙමෙයි. පාර්ලිමේන්තුව කියන්නේ ගොඩනැගිල්ලක් නෙමෙයි. කිසිසේත්ම යට කළ නොහැකි, අත්පත් කළ නොහැකි, අන්සතු කළ නොහැකි ජනතාවගේ පරම පරමාධිපත්‍ය බලය තමයි පාර්ලිමේන්තුව කියන්නේ. හැබැයි ඒ පාර්ලිමේන්තු බලය ජනතාවගේ බලය ඉතාම බරපතල විදියට අභියෝගයට ලක්වමින් පවතින බව අපි කන්නාසලා හැමදෙනාම පිළිගන්න වෙන කාරණාවක්. දැන් අපි අද වෙනකොට දකින්නේ අද දවසේ පාර්ලිමේන්තුව කැඳවන න්‍යායපත්‍රයක්වත් නැහැ. අද න්‍යායපත්‍රයක් නැහැ. පාර්ලිමේන්තු නිලධාරීන් කියන න්‍යායපත්‍රයක් නැහැ කියලා. පාර්ලිමේන්තු කැඳවනවා. අර පැත්තෙන් අධිකරණයේ අභියාචනා අධිකරණයේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ නඩු දෙකක් විභාග වෙනවා. ඒතර මේ නඩුවල අන්තර්ගතයේ බරපතල විදිහට විකෘති වෙනවා පාර්ලිමේන්තුවේ රැස්වීම හරහා විකෘති කරනවා. දැන් මෙතෙක් දවස් අපි දැක්කේ ඔබ දැක්කේ විධායක සහ ව්‍යවස්ථාදායක අතර තියෙන අර්බුදය විතරයි. දැන් මේ හදන්නේ ව්‍යවස්ථාදායක සහ අධිකරණ අතරත් විධායක සහ අධිකරණ අතරත් කියලා කියන තවත් අවුලකට පාර කපන්න බෑ මේ සූදානම් වෙන්නේ. ජනාධිපතිතුමන් කෙසේ පැවසුවද එක්සත් ජාතික පක්ෂයේ නායකයා මෙන්ම අග්‍රාමාත්‍යවරයාද ගරු රනිල් වික්‍රමසිංහ මහතාම බව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දයා ගමගේ මහතා සඳහන් කරනවා. අරලියගහ මන්දිරයේ ඊයේ රාත්‍රියේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත් ඒ වගේම මහින්ද රාජපක්ෂ මැතිතුමත් එකතු වෙලා ඒ රඟපාපු චිත්‍රපටයේ දැන් අවසාන ජවනිකා කීපයට තමයි පැමිණෙමින් සිටින්නේ. මම කනගාටු වෙනවා විශේෂයෙන්ම අද අපේ රටේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් පත් වෙලා තියෙන තත්වයට. අද වෙනකොට මේ රටේ ජනතාව ව්‍යවස්ථාව ගැන හොඳ දැනීමක් ලැබලා තියෙනවා. මම හිතන්නේ ඒක තමයි මේ චිත්‍රපටයේ ලොකුම දේ. එක්සත් ජාතික පක්ෂයට කිසිම ප්‍රශ්නයක් නැහැ අපිට මැතිවරණයකට යන්න පුළුවන්. නමුත් අපි මැතිවරණයකට යනවා නම් මේ මැතිවරණය නීති විරෝධී මැතිවරණයක්. එවනම් පාර්ලිමේන්තුවේ 3/2ක මන්ත්‍රීවරුන්ගේ කැමැත්තෙන් මැතිවරණයකට යන්න ඕනේ. ඊළඟට ඒ මැතිවරණය ගිහිලා ඉවර වෙලා අපි ආයි බහුතරයක් අරගත්තත් සුළුතරයක ඉන්න කෙනෙක්ව අගමැතිවරයා හැටියට පත් කරොත් එීම මොකද කරන්නේ? කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව නෙවෙයි නම් වැඩ කරන්නේ. ජනාධිපතිවරයාට හිතෙන විදියට තමන් කැමති කෙනෙක්ව පත් කරන්න පුළුවන් නම් එහෙමනම් අපි මැතිවරණය යන්නේ කි තීරුමක් නේ? දැනට අපිට බහුතරයක් තියෙනවා නම් ඒ බහුතරේ පිළිගන්න ලෑස්ති නැත්තම් එතකොට අපි මැතිවරණයට ගිහලා නැවත බහුතරයක් අපි අරගත්තයි කියලා ඉවර වෙලා මොකද්ද තියෙන ගැරන්ටිය අපිට රජය කරගෙන යන්න ඉඩ දෙවිද කියලා. මම හිතනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට මොනවා මොනවා හරි බලපෑම් ඇති. නමුත් එතුමා හෙට අනිද්ද තීරණයක් අරගෙන රනිල් වික්‍රමසිංහ මැතිතුමාව අගමැතිවරේ හැටියට පත් කරයි කියලා. අපේ පක්ෂය ගන්න තීරණය තමයි අපේ පක්ෂයේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා තමයි නායකයා. එතුමා තමයි අගමැතිවරයා. දැනටත් එතුමා තමයි අගමැතිවරයා. තවත් දේශීය පුවත් කිහිපයක් මේ විරාමයෙන් අනතුරුව.
විරාමයෙන් අනතුරුව තවත් දේශීය පුවත් කිහිපයක් දැන් ඉදිරි මැතිවරණ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන පක්ෂ ගණනාවක් එක්ක පුළුල් පෙරමුණක් ඔස්සේ ඉදිරිපත් වන බව දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා මහතා පවසනවා ඊ රාත්‍රියේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කළා श्रीलंका निधास पक्ष मध्यम कारक सभा रैसीम ये रात्रि पवैतुनी अतिकरु जनाधिपति मैत्रीपाल सिरिसेन महतागे प्रधानत्वेन मिहिदी श्रीलंका निधास पक्षे विशेष समलुवाक दिसंबर मस हतरविनिदा पवैतिन बव श्रीलंका निधास पक्ष महालेखम महाचार्य रोहन लक्ष्मण पियदास महता संधान कला डिसेंबर मासे हतरवेदा श्रीलंका निधास पक्षे विशेष समूल सुखदास क्रीडांगने अनागते मेथिवर्ण व्यापार वर्ल्ट विनत् समाज क्रियाकार वर्ल्ट पुदुवे पुलुल दवंत जनता बलवेगे गुडनगिधा सियलु वामवादी देश प्रेमी जातिकवादी पक्ष संविधान सियालटमी आराधना करमी सैम पक्ष पुदु लकुनकि පොදු නමකින් අපි මෙතිවරණ වලට ඒ ක්‍රියාමාර්ග වලට මුණ දෙන්න. අභියෝග වලට මුණ දීලා ඊළඟ ආණ්ඩුවක් හදන තැනට යන ගමන ශක්තිමත් කරගන්න අපි තීන්දුවක් ගත්තා. ලොකු තනතුරු වෙනස් වේදම නෑ ලොකු තනතුරු වෙනස් වෙන්නේ නෑ. ඔබතුමාලා මෙතිවරණයට යන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්ද නැත්නම් පොදු ජන පෙරමුණෙන්ද? මේක තවම සාකච්ඡා කරේ නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට යන්න උනත් අපි ලෑස්ති කියලා පණිවිඩය තමයි මේ සංවිධානයට දුන්නේ තීන්දුව. අද දිනේ දුමින්ද සනායක මහත්මයා පැමිණිලා ඉදිවිලි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බොහෝ පිටත පොදුජන පෙරමුණේ සමාජගතත්වයේ අරගෙන තියෙන. ඒ පිළිබඳව තීන්දුව දෙන සාකච්ඡා වුණ නැත් දෙය අයිති විරුද්ධ විනය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධව. එවැනි කිසිවක් පිළිවෙලව කතා කළේ නැහැ. මොකද ඉදිරියේදී බොහෝ දුරට අපේක්ෂාවක් තිබෙනවා. සමගි සම්පන්න වැඩපිළිවෙලක් තුල ප්‍රතිවන් තරම් කරගෙන විශ්වාසය තිබෙන නිසා එවැනි අර වෙනත් පක්ෂවල සමාජගතත්වයේ ගනු ලැබූ මන්ත්‍රීවරුන් පිළිබඳව විනය තීන්දුව හා සම්බන්ධව කිසිම දෙයක් අපේ සාකච්ඡාවට භාජනය වුණේ නැහැ. ඒ කියන්නේ ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නෙවෙයි ඔබතුමාලා මැතිවන්නට එන්නේ. අපි සියලු UNP විරෝධී ප්‍රගතිශීලී බලවේග ඒකරාශීකරණ පුළුල් ජනතා සන්ධානයකින් තමයි ඊළඟ මැතිවරණ අපි කරන් ගන්න අපේක්ෂා කරනවා. කල්තබු පාර්ලිමේන්තුව අද පස්වරු එකට යලි රැස්වීමට නියමිතයි. පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වීම සඳහා මේ වන විට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පැමිණ සිටිනවා. මේ ඔවුන් දක්වන අදහස්. අපි මේ වෙලාවේ ප්‍රකාශ කරන්න ඕනේ පාර්ලිමේන්තුවට අනිවාර්යයෙන් තිබිය යුතු න්‍යායපත්‍රය. ඒ න්‍යායපත්‍රය කල්ලාතු සිනු මන්ත්‍රීන්ට එවනවා. එවුවාම න්‍යායපත්‍රය අනුව තමයි කටයුතු කරන්නේ. ඒ න්‍යායපත්‍රය අනුව තමයි මන්ත්‍රීවරුන් එදා දවසේ පාර්ලිමේන්තු කටයුතු වලට ලැහැස්ති වෙන්නේ. නමුත් අද මේ ඊනියා පාර්ලිමේන්තුවේ ඒ විදිහේ න්‍යායපත්‍රයක් නැහැ. අද දවසටත් නියමිත වැඩමනුවද කියන එක අපි මේ වෙනකිතේ දන්නේ නැහැ. තාම දන්නේ නැහැ. එකට පටන් ගන්න පාර්ලිමේන්තුවේ වැඩසටහන මොකද්ද කියලා. මොකද න්‍යායපත්‍රයක් මන්ත්‍රීවරුන් නිකුත් කරලා නැහැ. ඉතින් මේ විදිහේ අරුමපුදුම වැඩපිළිවෙලක් අද පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ නිසා මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් පමණක් නෙමෙයි රටේ ජනතාවගේ අයිතිවාසිකමුත් අහිමි වෙනවා. මොකද පාර්ලිමේන්තුව තුල හරියාකාර කටයුතු කරන්න මන්ත්‍රීවරුන්ට තියෙන ඉඩකඩ සම්පූර්ණම ඇහිරි අද අපි සභාව කල්තැඹීමේ යෝජනාවක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා සංචාර කර්මාන්තයේ දැන්ට සිද්ධ වෙලා තියෙන හානිය සහ සංචාර කර්මාන්තයේ වෙලා තියෙන මේ බලපෑම මේ ඊනිය ආණ්ඩුව නිසා ඒ නිසා මේ අපි ඊනිය ආණ්ඩුවට කියනවා දැන් මේ කර්මාන්ත ඔක්කොම කඩාවැටලා ජනතාව සම්පූර්ණයෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී විදිහට ජනතාවගේ අයිතීන් මංකොල්ල කාලා තියෙන්නේ ඒ නිසා වහාම දැන් හතර වතාවක්ම පෙන්නවා බහුතර බලය තියෙන කාටද කියලා අදත් අවශ්‍ය නම් පෙන්නන්න නම් ඊළඟට 29 ද අපි නැවත පෙන්නන්න अवसान मुहूर्त हरी नैवत हेरेन्टे चंदपदन मत इवर अवसान वाशेन्गोलो सज्जाति पक्षे सज्जाति पेरमुनट दिघटम अभी इटवाड तवादीट प्रजातंत्रवादी राम आरक्षा करेट अन्नपूल वटपीट वहदेन सतोषेनो एनिसा अपित्ला अवश्य මැතිවර නෙගට යන්න පුළුවන් අපි කියන්නේ ජනාධිපතිවරණයට යන් මොකද ජනවාරි 8 වෙනිදාන් පස්සේ ජනාධිපතිවරයාට පුළුවන් ජනාධිපතිවරණයක් කැඳවන්න එතුමාට පුළුවන් ජනාධිපතිවරණයට ඉල්ලන්න අපි මීට කලින් අපේ කණ්ඩායම් රැස්වීමේ තීරණයක් කළා
පාර්ලිමේන්තුවේ රැස්වීමට අපි සහභාගි වෙන්නේ ස්ථාවර නියෝගවලට ගරු කරමින් කතානායකරයා පාර්ලිමේන්තුව හසුරුවන්නේ නම් පමණයි කියලා. කෙසේ නමුත් ගරු ඇමතුමා කියපු විදිහට අද දවසේත් කතානායකවරයා විසින් න්‍යාය පත්‍රයක් ඉදිරිපත් කළා නැහැ. කතානායකවරයා අත්නොමතික විදිහට හැසිරෙනවා නම් ජනතාවගේ අයිතීන් වලට පෙරාතුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසීන් ආරක්ෂා කිරීමට කතානායකවරයා කටයුතු කළ යුතුයි. ඒ නිසා අපි ජනතාවෙන් අදත් මෙතෙන්ට ආවා. පිළිගත හැකි වැඩි පිළක් තිබුණොත් අපි පාර්ලිමේන්තුවේ ඉදිරියේ සහභාගී වෙලා කටයුතු කරනවා. එසේ නොවුනහොත් තත්ත්වය කනගාටුදායක විය හැකියි. ඔවුන්ගේ සහයෝගය ඇතුළත් වෙන්නේ හිටින්න පුළුවන් පාර්ශ්වයේ තමයි අපේ පාර්ශ්වය. ඒ නිසා අපි ඉදිරියට අපේ ස්ථාවරය දෙන්නම්. අපි ආණ්ඩු බලය विरोधपक्ष पार्लिमेंट वर्जने बहुत हेमदाम हंगी हंगी इन हरियाणे मेवर मून दिन वेनो මේවන විට පාර්ලිමේන්තුව රැස්වීම සඳහා පවතින සූදානම පිළිබඳව සජීවීව තොරතුරු දැන ගැනීමට අපි දැන් සූදානම් වෙනවා. ඒ අනුව පාර්ලිමේන්තු සංකීර්ණයේ රැඳී සිටින මදුශාන්ත සිල්වාව අපි සම්බන්ධ කරගන්නවා. මදුශාන්ත්, අයිවන් සජිත්, පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු ආරම්භ වීමට එවන් නැත්නම් පාර්ලිමේන්තුව රැස්වීම ආරම්භ වීමට තවත් තිබෙන්නේ මිනිත්තු 40ක පමණ කාලයක්. කෙසේ වෙතත් පාර්ලිමේන්තුව රැස්වීම ආරම්භ වීමට මත්තෙන් පක්ෂ විපක්ෂ රැස්වීම කාර්ක සභා निश्चित आकार ආරජ් මාර්ග වලින් දැන ගැනීමට අවස්ථාව උදා වුණේ අද ඔවුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග පවත්වන රැස්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව රැස්වීම සඳහා සහභාගී වෙනවාද නැද්ද යන තීරණය කරන බව. ඒ වගේම කතානායකතුමාගේ ක්‍රියාකලාපයට එරෙහිව ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ගත් මේ මොහොතේදී පැවැත්වෙන මහින්ද රාජපක්ෂ මහතාගේ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන රැස්වීමේදී තීරණය කරන බව තමයි අපිට දේශපාලන ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබුණේ. ඒ වගේම අද පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයක් संकीर्ण දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණා. කෙසේ වෙතත් පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිටත සහ මාර්ගවල සහ පාර්ලිමේන්තු වටරවම ආසන්නයේ අද එවැනි තදබල ආරක්ෂක විධිවිධාන යොදා නැහැ. සාමාන්‍ය පරිදි ආරක්ෂාව පවත්වාගෙන යන ආකාරය තමයි දක්නට ලැබෙන්නේ. ඒ වගේම සජිත් මතක් කරන්න ඕන විශේෂයෙන්ම පසුගිය දින දෙකේ වගේම අද දිනේ පාර්ලිමේන්තුව මහ ජනතාවට විවෘත වෙන්නේ නැහැ. ඒ වගේම කතානායකතුමාගේ විශේෂ ආරාධිතින් සඳහා විවෘත වෙන්නේ නැහැ. අද පාර්ලිමේන්තුවේ ගැලරිය විවෘත වෙන්නේ මාධ්‍ය වේදිකාව සඳහා පමණයි. මාධ්‍ය ආයතන වල හැකියාව තිබෙනවා අද සජීවීව පාර්ලිමේන්තු සභාගර්භයේ සිට පාර්ලිමේන්තු රැස්වීම සිදුවන ආකාරය වාර්තා කරන්න. සජිත්, මේ වන විට මෙයයි පවතින තත්ත්වය. පාර්ලිමේන්තු වැඩ කටයුතු ආරම්භ කිරීමට මත්තෙන් දේශපාලන පක්ෂ මේ වන විට අභ්‍යන්තර සාකච්ඡා එහෙම නැත්නම් ඔවුන්ගේ පක්ෂ මට්ටමින් ඔවුන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා පාර්ලිමේන්තු සංකීර්ණය තුළ පැවැත්වෙනවා. සජිත්, එයයි මේ වන විට පවතින තත්ත්වය. අපිට හැකියාව ලැබෙනවා පස්වරු එකේ සිට සජීවීව පාර්ලිමේන්තු සංකීර්ණය සිද්ධ වෙන දේවල් ඔබට සමීප කරන්නට. රුක්මල්ගම අධිවේගී මාර්ගයේ ගුවන්පාල මසලදී පොලිස් විශේෂ කාර්ය බලකාය හා පාතාල කණ්ඩායම් සමාජිකයන් පිරිසක් අතර ඊයේ රාත්‍රියේදී වෙඩි හෝමාරුවක් සිදුව තිබෙනවා. එෙහිදී පොලිස් විශේෂ කාර්ය බලකාය එල්ල කරනු ලැබූ ප්‍රතිප්‍රහාරවලින් පාතාල කණ්ඩායම් සමාජිකයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. මියගිය පුද්ගලයන් දෙදෙනා සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. සංවිධානාත්මක අපරාධ කරුවන් පිරිසක් කොට්ටාව අතුරුගිරිය මාර්ගයට ආසන්න රුක්මල්ගම අධිවේගී මාර්ගයේ ගුවන්පාලම අසල රැඳී සිටින බවට පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ටාෂයට තොරතුරක් ලැබී තිබුණා. එම තොරතුරට අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ කණ්ඩායම් දෙකක් මෙම සමාජිකයින් අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ රාත්‍රියේ මෙහෙයුමක් ආරම්භ කරනු ලැබුවා.
එම මෙහෙයුම අතරතුර සංවිධානාත්මක අපරාධකරුවන් සහ පොලිස් විශේෂකාර බලකා සමාජිකයින් අතර වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා. TV දිහා බලනකොට එකවරම සද්දයක් ඇහුණානේ. විනාඩි 2-3කම ආයි සද්දයක් ආවා. පොලිස් විශේෂකාර බලකා සමාජිකයින් එල්ල කරනු ලැබූ වෙඩි ප්‍රහාරයකින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා හෝමාගම රෝහලට රැගෙන යනු ලැබුවා. පොලිස් විශේෂකාර බලකායේ නිලධාරීන් වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබුණා. ඒ අනුව ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීමට විශේෂකාර බලකා නිලධාරීන්ට සිදු වුණා. එහිදී තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනෙක් හෝමාගම රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් තිබුණා. මියගිය දෙදෙනාගෙන් එක් අයෙක් හබරකඩ වසන්ත නැමැති සංවිධානාත්මක අපරාධකරු බවටත්, ඒ වගේම මියගිය අනෙක් පුද්ගලයා මීගොඩ ප්‍රදේශයේ පදිංචි සංවිධානාත්මක අපරාධකරුවෙක් වන උපුල් යන අය බවටත් හඳුනාගෙන තිබෙනවා. මියගිය හබරකඩ වසන්ත යන අපරාධකරු මීට මාස කිහිපයකට ඉහතදී මාතර නගරයේ රන්නාභරණ වෙළඳසැලක් කොල්ලකා පොලිස් නිලධාරියෙක්ව ඝාතනය කරන ලද සිද්ධියටත් සම්බන්ධ පුද්ගලයෙක්. ඒ වගේම එම සිද්ධියේදී කොල්ලකන ලද රන්නාභරණ වලින් රුපියල් ලක්ෂ 100කට ආසන්න රන්නාභරණ තොගයක් සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ටාෂයේ නිලධාරීන් විසින් සොයාගත්තා. එම රන්නාභරණ සොයාගනු ලැබුවේ මෙම හබරකඩ වසන්ත නැමැති අපරාධකරු විසින් ඒවා සංගවා තිබියදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු මේ වන විට සිදුවෙමින් පවතිනවා. ඒ වගේම ඊයේ රාත්‍රියේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් වෙත මෙම පුද්ගලයන් දෙදෙනා විසින් වෙඩි තැබීම සඳහා භාවිතා කරන ලද මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රීය පිස්තෝලයත්, ඒ වගේම තවත් ස්වයංක්‍රීය ගිනි අවියකුත් පොලිස් භාරයට ගෙන තිබෙනවා. කොට්ටාව, අතුරුගිරිය, මුල්ලේරියව සහ නුගේගොඩ යන පොලිස් ස්ථානවල නිලධාරීන් පැමිණ වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ ස්ථානීය පරීක්ෂණයක් සිදු කිරීමට පියවර ගනු ලැබුවා. මේගිය පුද්ගලයන්ගේ මලසිරුරු හෝමාගම මූලික රෝහලේ තැන්පත් කර ඇති අතර අද දින පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි. සාමාන්‍ය පෙළ විභාගයට අදාළව උපකාරක පන්ති සංවිධානය කිරීම, මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම අද මධ්‍යම රාත්‍රියේ 12 සිට විභාගයේ අවසන් වන දෙසැම්බර් මාස 12 වෙනිදා දක්වා තහනම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. මෙතර අධ්‍යයන පොදු සාවික පත සාමාන්‍ය පෙළ විභාගය එළඹෙන දෙසැම්බර් මාස 3 වෙනිදා ආරම්භ වීමට නියමිතයි. මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉදිරිපත්ව ඇති පාසල් අයදුම්කරුවන් ගණන 422,850ක්, පෞද්ගලික අයදුම්කරුවන් 233,791 දෙනෙක්ද විභාගය සඳහා අයදුම් කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ. ඒ අනුව මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සම්පූර්ණ අයදුම්කරුවන් ගණන 656,641ක්. පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර හා කාලසටහන් අදාළ පාසල්වල විදුහල්පතිවරු වෙතත්, පෞද්ගලික අයදුම්කරුවන්ගේ අයදුම් පත්‍ර හා කාලසටහන් ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයන් වෙතත් තැපැල් කර යවා ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ. මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය රටපුරා විභාග මධ්‍යස්ථාන 4,661කදී දෙසැම්බර් 3 වනදා සිට 12 වනදා දක්වා පැවැත්වෙනවා. ඒට අමතරව විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 541ක් ක්‍රියාත්මක වනවා. මේ අතර අපොස සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති සංවිධානය කිරීම, මෙහෙයවීම, විෂානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම අද මධ්‍යම රාත්‍රියේ 12 සිට විභාගයේ අවසන් වන දෙසැම්බර් 12 වෙනිදා දක්වා තහනම් බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ. විභාගයට අදාළ අනුමාන ප්‍රශ්න පත්‍ර ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම, බෙදාහැරීම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබා දෙන හෝ ඒ හා සමාන ප්‍රශ්න පත්‍ර ලබා දෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා මගින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දේ ළඟ තබා ගැනීම සපුරා තහනම් වනවා. යම් අයෙකු හෝ ආයතනයක් එම නියෝග නොසලකා ක්‍රියා කළහොත් ළඟම පවතින පොලිස් ස්ථානය පොලිස් හදිසි ඇමතුම් අංකය වෙත දැනුම් දී හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. එමෙන්ම විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංශය අංක 19.11 ද අමතා පැමිණිලි කළ හැකි වනවා. අපි අලිත් සූදානම් මද විරාමයක් ලබා ගන්න. අපි දැනට ඔබෙන් සමුගන්නවා. මම වින්ද්‍යා මාරම්බගේ. මම සජිත් රණසිංහ. අද දවසේ රටේ සිදුවන හැම දේ පිළිබඳවම ඇත්ත දැනගන්න රැඳී සිටින්න ස්වර්ණවාහිනිය සමගින්. සුබ දවසක්.